අපගේ සමාජය තුළ අහිංසක මිනිස්සෙකු අයුක්ති සහගත ලෙස අසාධාරණ ලෙස විනිශ්චයට ලක් වෙද්දී අපිට පුළුවන් ද ඒ මිනිස්යා වෙනුවෙන් හඳනගන්න ඒ මිනිස්යා වෙනුවෙන් අපිට කතා කරන්නට පුළුවන් ද අද සුදු සුවිශේෂය තුළ අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව විවාදයක් හටගන්නවා මිනිසුන් අතර ඉන්පසු උන්වහන්සේ අල්ලා ගන්නට ඔවුන් උත්සාහ දරනවා නමුත් ඔවුන්ට ඒක කරගන්නට වෙන්නේ අවසානයේදී මොකද වෙන්නේ මේ මුරබටයෝ මේ පරිස්වරුන් හා නායක පූජකයන් වෙත ගියාම ඔවුන් අහනවා ඇයි ඔහු අල්ලගත්තේ නැත්තේ කියලා එතකොට නිකදේමුස් කියන මිනිසයා ඊටාම නිර්භීතව කියනවා අපේ ව්‍යවස්ථාවලිය අනුව කෙනෙකුගෙන් කරුණු විමසන්නේ නැතුව ඒකෙනා කරන්නේ කුමක්දයි කියලා හරියටම දැනගන්නේ නැතුව ඒකෙනා විනිශ්චයට ලක් කරන්න බැහැ කියලා. එතකොට ඒ විනේදරයින් ඒ පරිසිරු නායක පූජකයන් නිකදේමුස්ට බැන වදිනවා. නමුත් නිකදේමුස් සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා වගේ අපිත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි.